අදත් මම ඔයාලා පිළිගන්නවා මගේ කටරසට YouTube channel එකට. මේ වෙනකොට මගේ channel එක subscribers 1000ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. දිගට මේ වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තව අලුත් අලුත් දේවල් ගොඩක් කරමු. අපි හදන්න යන්නේ රසම් රස පෝක් කරි එකක්. මම ඒකට අරන් තියෙනවා උරුම් මස් ග්‍රෑම් 500ක්, රම්පෙ කරපිංච ටිකක්, අමු මිරිස්, සුදු ලුණු පොඩි ඉඟුරු කෑල්ලක්, කපාගත්ත බී ලුණු ටිකක්, කරාමු නැටි කුරුඳු පොතු ටිකක්, සියම් බලා උළුහාල් ඇට ටිකක්. තව අපි අරන් තියෙනවා පොල් තෙල් චුට්ටක්, මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු වැදපු 3/5. අපි භාජනයක් ලිපේ තියලා උයන භාජනයේට පොල් තෙල් තේ හැන්දක් විතර දාගන්නවා. තේ හැන්දි දෙකක් විතර මේකේ දාලා එක හොඳින් රත් වුණාම සුදු ලුණු ඉඟුරු ටික ටිකක් බැදෙන්න ආරෙනවා. ටිකක් තත්ත්වයකට එනකොට රම්පෙ කරපිංච ටික දානවා අපි. ඊළඟට කපාගත්ත බී ලුණු, මේ පහේ ටික ඔක්කොම මේකට තමයි එකතු කරගන්න යන්නේ. මොකද චුට්ටක් කළු පාටට හැදෙන නිසා මේක පොඩ්ඩක් බැදලා ගත්තොත් තමයි හොඳයි. මේ ටික පොඩ්ඩක් බැදීගෙන එනකොට අපි ඊළඟට මස් ග්‍රෑම් 500ක් ඉඳලා මම මිරිස් කුඩු තේ හැඳි 4ක් එකතු කරගන්නවා. එක චුට්ටක් වැඩිගෙන එනකොට ඊළඟට වැදපු 3/5, වැදපු 3/5 තේ හැඳි දෙකයි. පොඩ්ඩක් රත් වුණාම මම දානවා ලුණු තේ හැඳි එකමාරක්, කහ කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු තේ හැඳක්. මේ වගේ පොඩ්ඩක් කළු වුණාට පස්සේ තමයි අපි මස් ටික එකතු කරන්නේ. කරාමු ඩැටි 4ක්, පොඩි කුරුඳු පොතු කෑල්ලක්, කපාගත්ත අමු මිරිස් ටික දාලා තව චුට්ටක් පාට වුණාම අපි මස් ටික දාගමු. දැන් අපි මේකට මස් ටික එකතු කරගන්නවා. එකල්ලා තැම්බෙන්න ගන්නට වතුර එකතු කරලා මද ගින්දරේ පොඩ්ඩක් වෙලා උයා ගන්න. මේ පොඩ්ඩක් බැදෙනකොට සැරයි, සැර දැනෙනවා. ඊළඟට අපි දැන් සියඹලට මේකේ මස් 500ක් ඉඳ මන් සියඹල මේ වගේ 4ක් එකතු කරනවා. උල්හාල ටිකක් දාලා අපි දැන් ඉප්ප ටිකක් අඩු කරලා මද ගින්දරේ ටිකක් වෙලා ඉදෙන්න අරින්න ඕන. මේ තියෙන අපේ පෝක් කරි එක විනාඩි 5-6ක් ගියාට පස්සේ මේ විදියට තමයි තියෙන්නේ. මම නම් මේක ඇත්තටම ගොඩාක් ගින්දර අඩු කරලා
ගොඩක් වෙලා උයා ගන්නවා. මේ තියෙන අපේ රසම් රස පොක් කරි එක විනාඩි 20කට පස්සේ. දැන් ඒක ඉදිලා ඇති. අපිට දැන් මේක ලිප්පෙන් අයින් කර ගන්න පුළුවන්. මගේ රසවත් කෑම තව තවත් බලන්න ඕන නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න, video එකට like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා.